පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. සභාපතිතුමනි, අපි 2019 අගෝස්තු 8 දින පැවති පොදු ව්‍යාපාර කාරක සභාවේදී යම්කිසි නියෝගයක් දුන්නා. පාසල් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ තොරතුරු ඇතුළත් ක්‍රමවත් පරිගණක මෘදුකාංගයක් සකස් කරන ලෙස සහ 2016 පෙබරවාරි 12 දින පවත්වන ලද ගිණුම් කාරක සභාවේදී ලබා දී ඇති නියෝගයේ ක්‍රියාත්මක නොකිරීම. ඉතින් මේකත් එක්ක ගත්තම නෙමිස් කියන මේ සොෆ්ට්වෙයාර් එකක් ඩිවලප් කරලා ඒකට අපිට තියෙන තොරතුරු අනුව මිලියන 64ක් විතර වගේ වියදම් කරලා තියෙනවා. දැන් මේකේ මේ දත්තවල නිවැරදිතාවයේ නැත්නම් යාවත්කාලීන දත්ත තියෙනවද නැද්ද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. මිලියන 64 වියදම් කරලා තියෙන ගුරු තොරතුරු පද්ධතිය සඳහා පමණයි. ශිෂ්‍යයන්ගේ තොරතුරු පද්ධතිය ලංකා සොෆ්ට්වෙයාර් ෆවුන්ඩේෂන් කියන ආයතනයත් සමග නොමිලේ සංවර්ධනය කරපු පද්ධතියක් CSR ප්‍රොජෙක්ට් එකක් විදියට. හැබැයි අධ්‍යාපන කලාප මට්ටමින් ඉන්න ඔය තාක්ෂණ විෂය උගනන දරුවන්ට කිව්වනම් කලාපේ මේක හදලා දෙන්න කියලා ඔයිට වඩා මං හිතන්නේ සාර්ථකයක් හදයි. 2019 කතා කරපු තවත් අංශයක් තමයි මේ ටැබ් පරිගණක මිලදී ගැනීම සම්බන්ධයෙන් සහ ඒක භාවිතයේ සම්බන්ධයෙන්. දැන් අපි බිලියන 3.4ක් වියදම් කරලා ටැබ් පරිගණක 96919ක් ඊළඟට ආරෝපිත රාක්ක 2639ක් ඒ කියන්නේ චාර්ජ් පොයින්ට් මිලදී අරගෙන තියෙනවා. මේක ක්‍රියාත්මක වුණේ නැහැ. මේ පරිගණක වලින් දැන් විශාල ප්‍රමාණයක් හොයා ගන්නත් නෑ. ඒතොර බිලියන 3කම මුදල ඇත්තටම නිෂ්කාරී වීදමක් විදියට තමයි දැන් පේන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.